මට දෙයක් කියන්න ඕනේ. ඒක ආවේගාත්මක එකක් නම් අපි ඒක පස්සේ කතා කරමු. ආවේගාත්මක නෙමෙයි මම කියන්නේ පුදුම අමාරුවෙන් ඇඳුම් ටික වේලගත්තේ. ඇඳුම් වේලගත්තේ? ඔව්. ඒ ආවේගාත්මක නෙමෙයි හරි සංවේගාත්මක කතාවක් මේක. ඒ මොකද? ශ්‍රී ලංකේ කෝප වුණු හින්දාද? කේල් මල. එහාවත් ඉරදී අපේ වත් තිබ්බේ. කේල් මල. ඒ තරමට සුලන්දේ වැඩාලා තිබ්බා වීකෙන්ඩ් එකේ අපේ පැත්තට. එහෙම කේස් එකක් නෙමෙයි බං. Then how about yours? හරි මං කියන්නේ හරි මෙම් පාරවල් දෙපැත්තේ ඉන්න අපේ මිනිස්සුන්ට අපේ හිතවතුන්ට කියන්නේ. ඔව්. හා. අනේ බයිසිකල් පැදගෙන එනකොට වතුර ගහන්න එපා බොලා උනේ වැඩට යන්නේ වැඩට. අනේ වතුර පාරක් කාලාද නේද? උදේ පාන්දර බයිසිකල් පැදන් එනකොට එහෙම කරන්න එපා වතුර ගහන්නේ ඇයි මේ බේන්නේ නැද්ද මේ? අද්දිකට ටයි එක දාලා සපත් එක දාලා ඉන්නවද කිද්දෝ හිතෙන්නේ නැද්ද මේ වැඩට යන්න බල උනේ කියලා. අනික රේස් වදින මානසිකත්වයකද අපි ඉන්නේ අඩු ගන්න ඒකවත් සලකන්න තිබ්බ මේ මීගම වත් නෑ උදේට එනකොට කොහොමද උදේට එනකොට කොහොමද රේස් වදින මානසිකත්වයෙන් තමයි එන්නේ උදේට මෙතෙන්ට වෙලාවට රින්ග ගන්න නටක් ගාලා ඒක දෙන්නේ නැත්නම් ඒකත් කේස් නේ හරිද ඉතින් ඒ නිසා කොහොමද උදේට එන්නේ රේස් වදින මානසිකත්වයෙන් තමයි ඉතින් ඒකම තමයි වතුර ගහන්නත් ඇත්තේ මං හිතන්නේ රස්සෙ මුලෙන් දාලා හිතකර පාගන ඒ උනාට වරදව වටා ගන්න එපා මේ දවස්වල රේස් නෑ බොලා උනේ මේ එන්නේ වැඩට මේ අහිංසක අපි ඒකත් එක රේස් එකක් තමයි ජීවත් වෙන්න ගන්න නෑ අම්මේ පුදුම අමාරුවෙන් ඇඳුම් ටික වේලගත්තේ ඇඳුම් ටික නම් කොහමද වේලන ඇඳුම් ටික නම් උනාට කමන්නේ මේ මිතුරට වෙච්ච එකයි මට තියෙන සතුට ඒකත් කමන්නේ ලිඳකින් ටැප් එකකින් අරන් ගැහුවා නම් ළඟම තියෙන වලෙන් අරන් බකට් වලින් ගහනකොට නේ මම මේ වාවන්නේ සුදු ෂර්ට් ඔක්කොම විනාසයිනේ දැන් ආයේ ඊට පස්සේ සුදු ෂර්ට් එකේ හැටතල මැවෙනවා ලස්තරට ඊට පස්සේ ගහනවා නම් බැරිම නම් දරාගෙන ඉන්න ටැප් එකකින් අර ලිදකින් හරි අරන් සුද්ධ වතුරෙන් ගැව්වා නම් කමන්නේ නාන්නෙත් නැති එක ඔය කමන්නේ ඒකත් කමන්නේ අර දාඩි ටිකවත් තලවන්නේ පැදම් පැදම් එනකොට දාඩිවත් හිඳිලා යනවනේ කියලා හිත හදා ගන්නවා කියමු ළඟම තියෙන වලෙන් බෝක් වෙන අරන් ගහන්න එපා